මේ පවත්නා අර්බුදයට ස්ථිරසාර විසඳුම් සඳහා අපි බලාපොරොත්තු වන අවසාන ඉලක්කය තමයි මහ මැතිවරණයකට යෑම. ඒ සඳහා අපි යෝජනා ඉදිරිපත් කළා මැතිවරණ කොමිසමට. මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පුජ්‍යලයා වියදම් කිරීමේ යම් මුදල් සීමාවක් පැනවිය යුතුයි. ඉදිරිපත් කරන මැතිවරණ පොරොන්දු ආදිය පිළිබඳ යම් වගකීමක් ඔවුන්ට තිබිය යුතුයි. එපමණකුත් නෙවෙයි ඔවුන්ට දී ලබා දී තිබෙන වරප්‍රසාද ක්‍රමානුකූලව අඩු කළ යුතු යම් සීමාවකට ඒ වගේ යෝජනා අපි ඉදිරිපත් කළා. වීදි පැසපු ජනතාවගේ අදහස අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න නම් එවුන් කියනෝනේ 225 ගෙදර යවන්න ඕනේ. 225 ගෙදර යවලා තව මේ වගේ 225 ගෙන්න ගන්න බෑ. ඒ නිසා අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනේ. පාර්ලිමේන්තුව සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් පමණයි. ඒ සඳහා අවශ්‍ය වෙන නීති රීති වහාම සම්මත කරලා මිසක් ඊළඟ මැතිවරණට යන්න එපාය කියන ඉල්ලීමත් අපි සිද්ධ කළා. මේ தත්වය තුල ආය ඡන්දයක් තිබ්බත් ඔය වගේම 225 තමයි ආයේ එන්නේ. ඒතර ආයෙත් කියන්න වෙනවා මේ 225 එපයි කියලා. එහෙමනම් අපි මුල හදා ගන්න තියෙනවා. මැතිවරණයකදීම මේ දේවල් හදාගත්තේ නැත්නම් මේ රටට ඉස්සරහට යන්න බෑ. ඒතකොට හොඳ නියෝජිතයන්ව නියෝජිත කර යුතුයි කියන ක්‍රමවේදයක් අපි මැතිවරණ කොමසාරිස්තුමාත් එක්ක අපි ඒ ගැන සාකච්ඡාව කරා.